හිස තෙල් ගාලා දින 4ක් 5ක් යනකම් ඒ කියන්නේ අවුරුදු 7 විදියට තමයි මේ කාලේ පිළිගන්නේ. මේ කාලෙදී මොනම විදියකට හෝ පවුලේ පඳුරෙන් තරහ මරහ අරියාදු ඇති වෙලා නොහොදනෝ කාඩුවෙන් ඈත් වෙලා විරසක වෙන්න දූ දරුවෝ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක් ඇවිල්ලා වැඩිහිටියන්ට බුලත් අතක් දීලා බැඳලා ඒ වෙච්ච වැරද්දට සමාව ඉල්ලන. ඊට වඩා වැදගත් වෙනවා ඊටාම තද බල විදියට. දැන් අපි හිතමුකෝ මේ පවුලෙන් කෙනෙක් පැනලා ගියා වගේ දේවලුත් වෙන්න පුළුවන්නේ. අන්න එහෙම ඊටාම පවුලට කැලලක් ඇති වෙන කරපු විදියට, එහෙමත් නැත්නම් මේ තද බල සිත් රිදවමක් ඇති කරපු විදියට දෙමව්පියන්ට දරුවෝ එනවා. ඒ දරුවෝ එනකොට වෙනදී තමයි තෙල් අරගෙන එනවා, පොල් තෙල් අරගෙන එනවා. පොල් තෙල් ටිකක් අරගෙන පහනකට අරගෙන ඇවිල්ලා තමුන්ගේ අම්මා තාත්තා ළඟට ඇවිල්ලා පොල් තෙල් ගානවා පිටිපතුලේ. හොඳ හැටියට පොල් තෙල් ගාලා වැඳලා සමාව ඉල්ලනවා බිච්ච වැරද්දට සමාව දෙන්න කියලා. දෙමව්පියෝ වැඩිහිටි නෑදෑයෝ සියලු දෙනාම අර බාල පරම්පරාවට සමාව දෙනවා. සමාව දීලා නැවතත් පවුලේ කොටසක් විදියට එකතු පහදු කරගෙන තමයි උදා උණු අලුත් අවුරුද්ද සතුටෙන් පවුලේ සමාජිකයන් එකට එකතු වෙලා අවුරුදු කන්නේ. පුරාතනයේ ඉඳලා ගහමැර ගන්න, ඒ වගේම අමනාපකම් කියන දේවල් දිගින් දිගට අපි ඇත්තු අරගෙන ගියන මේ මා ඔබත් එක්ක කතා කරන සියල්ලම අලුත් අවුරුද්ද හා බැඳුණු චාරිත්‍රයන් අපේ උරුමය. මේවා තමයි අපේ දේ කියන්නේ. අපේ දේ අරගෙන අද ලෝකයට යන්න පුළුවන් නව තාක්ෂණයක් අපි සියලු දෙනා සතුව තියෙනවා. ඔබ කැනඩාවේ ඉඳගෙන හෙරිටේජ් පාත් අපේ දේ මේ YouTube නාලිකාවත් එක්ක මේ වටිනා වැඩසටහන් දැක බලා ගන්නකොට දැනෙනවා ඇති ලංකාවේ තියෙන අපේදී උරුමේ කොච්චර වටිනවද කියලා. ඒ නිසාම තමයි මම ආවේ මේ රත්නපුර ගොරොක්ගොඩ මේ මාමලගේ ගෙදරට අපේදී කොච්චර වටිනවද කියලා ඔබත් එක්ක බෙදා ගන්න. මොකද ඔබ දන්නවා මං ජනශ්‍රුතිය කියන විෂයත් එක්ක, කියන්නේ අපේ ජන උරුමයත් එක්ක තොරතුරු බෙදා හදා ගන්න. මේ තොරතුරු බෙදා හදා ගන්නකොට මේ උරුමයන් ඔබට පවර්ලා දෙන්න මීට පෙර මට හැකියාවක් තිබුණේ නැහැ. ඊට හේතුව තමයි ලංකාවේ අපි ටෙලිවිෂන් නාලිකාවල මේ වැඩසටහන් ඉදිරිපත් කරත්, වෙනත් මාධ්‍ය භාවිතා කරත් අපේ රට තුළට ඒක සීමා වුණා. නමුත් කැනඩාවේ ඉන්න ඔබටත් අද මොනතරම් අපූර්වට මේ YouTube ඇසුරත් එක්ක මේ අපේ උරුමය අපේ දේවල් බෙදා ගන්න පුළුවන්. ඉතින් හෙරිටේජ් පාත් ආරාධනා කළා මේ අපේ උරුමේ සොයා යමු කියලා. මටත් වාසනාවක් ලැබුණා රත්නපුර මේ ගමට ඇවිල්ලා මේ මාමණ්ඩිලත් එක්ක මේ සංවරයේ ඇත්තත් එක්ක අවුරුතු කන විදිය කොයි වගේද කියලා තොරතුරු ඔබත් එක්ක බෙදාගන්න. මං හිතනවා එහි කිසියම් ආකාරයකට වටිනාකමක් නැවුම්කමක් තිබුණා නම් ඒ සියල්ල අපේ හැකියාවන් නොවේ, අපේ රටේ සංස්කෘතික උරුමේ තියෙන හැකියාවයි. ඒ හැකියාව වඩා අර්ථවත් විදියට ඔබ තේරුම් ගනීවි කියලා හිතනවා. ඉතින් තේරුම් ගැනීමත් එක්ක අපි වෑයම් කරමු මේ වගේ උරුමයන් ඉදිරියට අර්ථවත් එක්ක බෙදා හදාගන්න. සහ මම පොරොන්දුවක් වුණා ලබන අවුරුද්දේ අලුතෙන් නිවැරදිව ඉඹුල් කිරිපත් හදලා ඔබත් එක්ක අවුරුදු කනවා කියලා. ඉතින් ඔබට ලැබුවා වූ අලුත් අවුරුද්ද වගේම තමයි මේ අලුත් අවුරුද්දේ වාසනාව, ශක්තිය, ධෛර්යය වගේම ජීවිතයට යසස උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරන අතරම හිත සිතින් ඔබ සියලු දෙනාට ආයිපෝවන් කියන්නේ බොහෝ දයාබරව බොහෝ ලිංගතුයි.